සාදරයෙන් පිළිගන්නවා අපේ SDLSN YouTube channel එකට. ඉතින් මම එකතු වෙලා ඉන්නේ අපේ HTML video series එකේ දෙවෙනි video එකත් එක්ක. අපි කලින් video එකක් කරලා තියෙනවා. ඒකේ link එක පහල ඇදලා තියෙනවා. ඒකෙන් ඔයාලට ඒක බලා ගන්න පුළුවන්කම තියෙනවා. අපි අද කතා කරන්න යන්නේ මේ HTML වල basic tags සම්බන්ධයෙන්. එතකොට මේ basic tags ටික මොන තැන්වලදීද use කරන්න කියලා මේ video එක තුලදී අපි කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි කතා කරන්න ඉන්නේ මෙන්න මේ tags ටික. එතකොට මේ title tags එක සහ big tag එක strong sub I, U, small, BR සහ HR කියන ටැග් ගැන අද වීඩියෝ එකේදී කතා කරනවා. සහ තවත් වැදගත් කරුණු කිහිපයක්ම මේ වීඩියෝ එකේදී කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. එතකොට මේ title tag එක අපි භාවිත කරන්නේ browser එක තුල ඉහළින් පෙන්වන්නේ මේ title එක තුල ලියන දිග තමයි browse වෙන එක. ඒ කියන්නේ අපිට web page එක තුල මේක දකින්න ලැබෙන්නේ නැහැ ඇත්තටම title එක තුල ලියන දේවල් කිසිවක්. මේ ටික අපි දකින්න ලැබෙන්නේ සාමාන්‍යයෙන් දැකලා ඇති Facebook page එක load වෙනවා නම් ඒකේ Facebook කියලා වැටලා තියෙන උඩි. අන්න ඒ වගේ අපි හදන වෙබ්සයිට් එකෙත් අපිට කැමති නමක් ලෝඩ් කරන්න තමයි මේ ටයිටල් කියන එක භාවිත කරන්නේ. අපි ඒක බලමු ඊළඟට කොහොමද ඒ ටික වෙන්නේ කියලා. එතන big කියන එක භාවිත කරන්නේ සාමාන්‍ය අකුරු ටයිප් කරනවා වෙනුවට පොඩ්ඩක් අකුරු විශාලත්වය වැඩි කරන්න තමයි මේ big කියන ටැග් එක භාවිත කරන්නේ. strong කියන ටැග් එක භාවිත කරන්නේ අකුරු bold කරනවා වගේ තද කරන්න තමයි. මේකට b කියන ටැග් එක භාවිත කරන්නත් පුළුවන්. sub කියන ටැග් එක භාවිත කරන්නේ අපි දන්නවා සබ්ස්ක්‍රිප් මොනව හරි ලියන්න ඕන වෙච්චාම ඒ කියන්නේ මොකක් සංඛ්‍යාවක පාදේ ඒ වගේ දේවල් අපි ලියද්දී පහලින් අපි ලියන රූල් වලට පහලින් දිය වෙන්න මේක භාවිත කරනවා. එතකොට i කියන ටැග් එක භාවිත කරන්නේ ඉතැලික් කරන්න. ඇල කරලා ලියාගන්න භාවිත කරන්නේ. මේ u ටැග් එක භාවිත කරනවා අන්ඩර්ලයින් කරන්න. ස්මෝල් භාවිත කරනවා කුඩා අකුරු ටයිප් කරන්න. ඊට පස්සේ br කියන ටැග් එක භාවිත කරනවා මේක වලට වෙනසක් පේනවා ඇති මේක ටැග් එක ඕපන් කරා නම් ටැග් එක ක්ලෝස් කරලා තියා මෙතන. නමුත් මෙතන BR කියන එකේදී එහෙම ක්ලෝස් කරලා නැහැ. ඇත්තට මේක self open self closing ටැග් එකක්. මේක ඇතුලේ මුකුත් අපි ටයිප් කරන්නේ නැහැ. එතකොට BR කියන එක භාවිත කරන්නේ නිකන් break කරන්න. break කරන ටැග් එක. ඒ කියන්නේ අපි මොනවා හරි වාක්‍යයක් එක දිගට ටයිප් කරන් ගියාම ඒකේ අන්තිමට අපි end එකක් දීලා ඊළඟ rule එකට ගන්නවා වෙනුවට HTML වලදී කරන්නේ BR ටැග් එකක් දීලා තමයි ඊළඟ rule එක මොනවා හරි දෙයක් ටයිප් වෙන්න ඕන නම් අපි ගන්න. HR කියන්නේ ලයින් එකක් අඳින්න තමයි මේක භාවිත කරන්නේ. අපි ටික බලමු ඊටකට කොහොමද මේක HTML ෆයිල් එක ඇතුලේ කොහොමද මේ ටික අපි ටයිප් කරන්න කියලා. හරි මෙතන මම දැන් මෙතෙන්ට HTML ෆයිල් එක සේව් කරගන්න ඕන තැන අපි පහසුවෙන් හදා ගන්න පුළුවන්. අපිට මෙන්න මේ විදිහට රයිට් ක්ලික් කරලා new කියන එකෙන් text document එකක් විදිහට ඕපන් කරගන්නවා. මෙතන අපිට කැමති නමක් දෙන්න පුළුවන්. මම basic මම text කියලා මේකට දෙන්නම්. html කියලා තියෙනවා මම මේක enter එකක් දීලා මේක මේ text කියන එක html කරගන්න කරලා enter එකක් දෙන්න. එතකොට මෙන්න මේ වගේ message එකක් එයි. මේක වෙනස් කරන්න කමක් නැද්ද කියලා ඒක okay කරන්න yes කරන්න. ඊට පස්සේ මේක html ෆයිල් එකක් බවට පත් වෙනවා. දැන් මේකෙදි මේක open කරගන්න right click කරලා notepad වලිනුත් පුළුවන්. ඔයගේ මම මේක notepad double plus වලින් ඕපන් කරගන්නවා. ඒකෙදි වැඩ කරද්දි පහසුයි. ඔයාලගේ app පරිගණකයේ ඒක නැත්නම් notepad double plus install කරගෙන ඒක කරගන්න පුළුවන්. ඊට මෙන්න මේ වගේ තැනක තමයි අපි දැන් code එක type කරන්නේ. අපි කලින් video එකේ මේක කතා කරා. පොඩ්ඩක් ඒක බලලා ඉන්න බලලා නැත්නම් ඒක අවබෝධයක් නැති කෙනෙක් නම් නැත්නම් අපි දිගටම මේ video එකත් එක්ක රැඳිලා ඉන්න. එතකොට text අපි මෙතන type කරගෙන යනවා. HTML ටැග් එක ක්ලෝස් කරනවත් එක්කම ඒකේ ඕපන් ටැග් එකත් ඔටෝම එනවා. ඒක තමයි notepad වල වාසිය තියෙනවා. ඊට පස්සේ අපිට මේක ඇතුලේ alignment කරලා head ටැග් එක දෙන්න පුළුවන්. head ටැග් එක මේක ඇතුලේ තමයි. එතකොට අපි අර කතා කරපු title ටැග් එක ඉන්නේ head ටැග් එක ඇතුලේ විතරයි අපිට ඒක use කරන්න පුළුවන්. title tag එක මේක ඇතුලේදී අපිට display වෙන්න ඕන එක දාන්න. මම මේක basic tags කියලා නම් කරලා පෙන්නන්නම්. basic tags මේ විදිහට නම් කරලා මම මේක save එකක් දීලා මම
run කරලා බලමු. run කරලා බලනවා. මෙතන වාගේ මෙතන මේ විදිහට load වෙලා තිබ්බේ නැත්නම් මේ ෆයිල් එක load කරගන්න මේ විදිහට මෙතනින් ඉතින් අපි save කරලා තියෙන්නේ HTML කියන එකේ මෙන්න මේ ඉතාලි උඩ දීලා මේක all කරන්න. එතකොට අපිට මේ ටික දකින්න ලැබෙයි save කරපු තැන. ඊපස්සේ මම මේ run කරලා තියෙන tags කියන HTML කියන එක ඒක open කරනවා. run එකක් දෙනවා. මෙන්න මේ විදිහට ආවා. මෙතන මෙන්න මේ දකින්න ලැබෙනවා. basic tags කියන ඉහළින් මේක තව ටිකක්. මෙතන දකින්න ලැබෙනවා. මෙන්න මේක මේ ඇවිත් තියෙන්නේ අපි අර දුන්න basic tags කියන එක අනුව. අපිට ඒක වෙනස් කරොත් එතන වෙනස් කරන එක තමයි මෙතෙන් බලපාන්නේ. ඒතර විදිහ තමයි title කියන tag එක භාවිත කරන්නේ. හරි මෙන්න මේ විදිහට භාවිත කරන්න පුළුවන්. දැන් මම ලේසියට මම කලින් හදාගත්ත එකක් තියෙනවා මේ ඇතුලේ basic tags එකේ. මේ හැම එකකින් එකට tags භාවිත කරන විදිය tags ටික use කරලා මේ listen කියන එක type කරලා තියෙනවා. ඒතකොට මෙතනදී දැන් ඔයාලට දකින්න පුළුවන් මේ big කියන එක use කරපුවම කොහොමද එන්නේ? මේ ටික මම මේ ටික run කරලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට වෙනවා. දැන් මෙතන තියෙනවා listen කියන එක මේ big කියන tag එක භාවිත කරපු නිසා ඒක ටිකක් විශාලත්වයෙන් වැඩි වෙලා තියෙනවා. strong භාවිත කරපු නිසා ඒක bold වෙලා තියෙනවා. sub කියන tag එක භාවිත කරපු නිසා මේ විදිහට වෙත් තියෙනවා. ඊට පස්සේ super script භාවිත කරපු නිසා ඉහළ ගිහින් තියෙනවා. italic කරපු නිසා ඇල වෙලා තියෙනවා. underline කරපු එක මේ විදිහට දකින්න ලැබෙනවා. ඊතර වලට මෙතන තව පැහැදිලි නැතුව ඇති br tag එක මෙතන කොහොමද use වෙන්නේ කියලා. මම ඒකත් පෙන්නන්නම් br කොහොමද use වෙලා තියෙන්නේ කියලා. br කියන එක මෙතනදී ඔබ පැහැදිලි වෙන්නේ මේ ටැග් එකක් අපිට ඉහළට ගන්න පුළුවන් control එකත් එක්ක shift එකත් එක්ක up arrow key එක press කරොත් මේක මේ විදිහට array යන්න පුළුවන්. මම මේක array යනවා පළවෙනි තැනට. දැන් ගෙනihin මෙතන save කරලා run කරනවා වෙනුවට අලුත් මේක refresh කරනවා. මෙන්න මේ විදිහට. installation පළවෙනි එක තියෙනවා break එකක් වැදිලා තමයි අපි enter කරා වගේ තමයි මේ පහලින් මේක දකින්න ලැබෙන්නේ. ඒකට මෙන්න මේ විදිහට ඇවිත් තියෙනවා. තොර break tag එක භාවිත කරපු නිසා තමයි මෙන්න මෙතන මෙන්න මේ විදිහට break කළා මෙතනින් ආපහු වැදිලා තියෙන්නේ. කලින් අපි ආපහු ඔක්කොම එක පේලියට තිබ්බේ break tag එක use වෙච්ච එක තමයි මේ විදිහට පහළ line එකේ මේ ටික type උනේ. මේක ඕනනම් තව විදිහකට වඩා පැහැදිලි කරොත් මේ හැම තැනටම මම මේ break එක br tag එක copy කරගෙන යනවා. අපි බලමු. අන්න දැන් මේ ටික පහලට පහලට එන්නේ මේ br tag එක use වෙන නිසා තමයි. එතකොට මේ line එක hr tag එකෙන් තමයි මෙන්න මේ line එක ඇඳිලා තියෙන්නේ. ඒ hr tag කීපයක් අපි මේකේ දානවා නම් duplicate කිරීම සඳහා control d press කරන්න කර duplicate වෙනවා. line දෙකක් විදිහට ගන්න පුළුවන්. ඒතර මේ දේවල් අපිට ඉස්සරහට වැදගත් වෙනවා. අපි මේක කතා කරගෙන යද්දී page එක design කරනකොට මේ දේවල් හොඳින් දැනගෙන තියෙන්න ඕන. ඒ නිසා තමයි මේ සරලම එතන ඉඳලා HTML ගැන කිසිම අවබෝධයක් නැති කෙනෙකුටත් මේ දේ පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් විදිහට මේ වීඩියෝ මාලාව අපි සකස් කරලා තියෙනවා. ඒතර මේ වගේ සරලම තැන් අපි කතා කරන්නේ අන්න ඒ නිසයි. ඒතර අපිත් එක දිගටම රැඳිලා ඉන්න කියලා ආරාධනා කරනවා. HTML ගැන ඉගෙන ගන්න ඕන නම් ඒ වගේම මේ තවත් වීඩියෝ මාලාවන් යනවා. ඒවත් කැමති නම් බලන්න පුළුවන් අපේ playlist එකක් දාලා තියෙනවා. playlist එකෙන් ඔලඩිය බලා ගන්න හැකියාව තියෙනවා. ඉතින් තාමත් අපිව subscribe කරලා නැත්නම් අපි subscribe කරන්න bell icon එකත් click කරන්න කියලා මතක් කරමි. අපි අදට video එක නවත්වනවා. සියලු දෙනාට සුබ දවසක්.